ඒහටයකට තවඔබට ග බෝදේවල් දකින ලැබෙන. ඒ හැම එකක්ම ඔබ දකින්න ධර්මය අවබෝධ වන මට්ටමනුව පමණයි. ධර්මය අවබෝධ වෙන්න වෙන්න විවරතෝ විජටිතව තවතාව ඔබට විවර වෙනවා සත්‍යයම. සත්‍යය විවර වෙනවා. සත්‍ය ඔබට ප්‍රජ්‍යාලෝකයේ වගේ පාහල වෙන. අවිද්‍ය ගනාදර ඔබෙන් දුරුව වෙන විද්‍යා ෝක. ඒ මේ සප් සුරග පෙනනන මේ සප්ත හත සූර්ය හත පායලා මේ පෘතුවය විනාසෙනෙක් බාහිරින් දැක්කොත් අපට හිතෙනවා මේ කතාව සූර්යාගේ රස්්නියආත්ගුණයක් වැඩි වෙලා පෘතුවයා සූර්යා ගිලගන්නක් කියලා. ගෙලගෙන ඒ සූරයගේ රස්නය වැඩියමුතුළ පෘතුවදදිය වෙලා යන දැවිය අන අලුවියයනවා නැතර නැති වෙලා යනවා. ඕක තමයි බාහිරින් අපි මේ ලෝක විනාසය අපිට විද්‍යාාවෙනත් ඇද විද්‍යාඥෝ. අයිසැබර් නවීන උග්‍රාතාරකා විද්‍යාඥින් අයිසන්බ කෙන විද්‍යාඥ පවා ඔක ප්‍රගශ කරනවා මේක වේනවාකේ. ඒක බැල් බැල්මට පේනවා. බුදුන් වහන්සේ ඉදිරිපත්වඥායත් ඒකම පේන. බාහිර සූරය අත්ගුණයක් පිසාාල වෙලා පෘතිරය දෙවිට. හොඳයි ඒක තුල අපට ගැටලුත් නෑ කිසි කෙකට ගැටලු නෑ. හොඳයි ඒක ගැලපෙනවා ගැටලන්න අප ෝකර ඉදිරිපත් කරබුද. ගැලපෙනවනක් යම්කිසි දේකට අර තොප්ියාහන්නන් දාගන්න වගේ ඒක හරි ගැටලුවන්න. දැම් මෙතන මොකක්දතිේ නමුත් බුදු වහසේ පෙන්න්න ඒ එක නෙමි. බුදුන් වහන්සේ පෙන්න්නන්නේ ඒක එතට ගැලපුනාට ඒක හරිේ ඒ ගැලපෙන එක ගැටලුවන්නෑ නමුත් බුදුන්හන්සේ පෙන්නන්නේ මේ දුකෙෙන් මෙදෙන මගක් සිත ඇතුල ඇ දෙන ලෝකෙන් මෙදෙන මගක්. බුදුන් වහන්සේ පෙන්න්නන්නේ සප්ට සුරල්ග සූත්‍ර තුළ සිත ඇතුළ චිත්තේන නීඇති ලෝකයෙන්මිදිලා. මේ නිවන් මඟ පෙන්න්න නව කියලා අපි කිවේ. ඒක ඔබටත් දැ තේරෙ ටික ටි ිකට තේරගෙන යනො වෙන්න පුළො. අ බලු තොම සූත්‍ර අනුවයෙන් ැල අපදන් පලවෙෙන හිරුපායන එක ද මේට එනකොට මහනෙන බොහෝ කල් බොහෝ දීර්ග කල් ගිය කල දෙවෙනි ඉරක් පායන්නේය. එවිට පස්මහා නදින් හැර සෙසු කුඩා ගංගාවෝද සත්මහාවිල් හැර. සෙසු කුඩා ජලාසයන්ද සිින්ඩෙප් ඔන්න දැන් අපි ඔන්න ධර්මය පේනනො මේ සූත්‍රය තුළ පලනිරපායනය කියන එක දැ තියෙන එකක් නේ සාමාන්‍ය දෙයක් එතකට දෙවනිරක් පායනවා කියනවා දෙවනිරක් පායන කල්හි එ බොහෝ දීර්රකාලයක් ගිය කල්ලි දෙවෙ නිරක් පායයි ඇවිට පස්මානදී හැර සෙසු කුඩා ගංගාවූ සත්මහාවිල් හැර සෙසු කුඩා ජලාසයන්ද සිදෙත් දැම් මේ ජලාසයන් විල් මොනවාද ඒ මෙතන පහඒවකයන් ඇයි මෙතන හතේව කියන් පස්මා නදී කියනවා ඉට පස්සේ හැර සෙසු කුඩා ගංගාාවුද මෙතර සත්මහාවිල් හැර ඒ පස්මා සත්මාවිල් හැර සෙසු කුඩ අජලාස සිඳිනවා කියනවා. ඔබට පේනවානේ ද මෙතන පෙනෙන කාරනාි තාටයක් ගාවය කරත් යමු තොට අප අපි අවශසාන ද මිය ක්කොම් ගලබල දෙෙන්න්න මේ මෙතන ඉලක්කම් විතරම් අදකරයා ගැන පස්මානදීහු එතකොට සත්මහාවිල් හැර අනිත්ත්‍යේව සිදෙන දෙව නිර පායනකට. තුන්වෙෙන ඉරපායනෝ කියනවා. ඇතකට මහනේනි මෙසේ වනාහයි සියලු සංස්කාරයෝ අනිත්‍යෝය. දැම සංස්කාරයෙන් සිත ඇතුලේ කතරත්තම මේ උදුහන්සේ පෙන්නන්නේ. අපේ එක ඔබට පෙන්නන්නං. ඇතකොට මෙස් නිවන් දකින කෙනෙක් පුහුණුවෙනකොට. මේ දැන් ඒ එනට සිත විසිරකොට පේ න ෑන එතකට ඒෙන සතියට එන්න ඕනි. එතකොට ඉන්ද්‍රී සංවරය ඇතිකර ගන්න ඕනි. එතකට බුදුන් වහන්සේ උපමා කරනවා මේ මහා සාගරේයට මේ අපි සංසාරසාගරයේ කියලා. එතකොට මේ සිතුවිලි සාගරය පෙන්න්න නවා. එතනින් මිදනක නිවන කියලා පෙන්න්න නවා. බුදුන් වහන්සේ සහ උබට දකින්න ලැබෙනෝ දියසුලියකොට උපමා කරනවා. මේ සසර ගමන සාගරයට මහ මූදට උපමා කරනවා. මේ ම දෘෂ්ටි කාන්තාාරයක්ක මහ සාගරයකට උපමා කරනවා. බුදුන් වහන්සේ ඕග තරණ සූත්‍රය පෙන්නනවා. මේ ඕගේ තරණය කරන එකක්. ඇතකට ගොඩක්ලට මේ ගංගා මහමූද මේ උපමා කරන්නේ බුදුන් වහන්සේ මේ තරණයර මොනද උද්ධිය සුලිය. මේ අවෙල්ලා අපේ කෙලෙස් කෙෙස් සාගරය අපි ගිල්ලයින්නේ. දරම කෙ සාගරය මිදෙත් ඕනි. කෙලෙ සාගරයේ දියසුලයට අපි අසු වෙලා ඉන්නේ කැරක් කරග. අප ඒෙන් කාම ඕගේයට අසු වෙලා ඉන්නේ. ඒ කාම ෝගේයේ මිදෙන්න නඕනනි. ඇතු මෙතනත් බුදුන් වහන්සේ පෙන්නන මේ පස්මහන අදීහූ සත්ම විල්හැර සෙසු කුඩා ගංගාවෝ ජලාසය සිින්දෙත් කියලා දැම කෙලෙස් අ ඉන්ද්‍රිය සංවරය ඇති කරගැෙන සීලෙ පිට නෝ කියනකොට. ඇතකොට මේ දැන් දැන් කෙලෙස් නේද අඩුව වීගෙන යන්නේ ඔබට දැනෙනවා නීද. එතකට ඉන්ද්‍රී සංගරය ඇතිකර ගන්නවා කියන්නේ. ඇතකට අස කන දිවනාසයෙන් එන අරවුණු පිනවීමේ ස්භාවයට පිනවීමට හබාගෙන යන්න ඇති ස්භාවයකට නේද මේ දැම්ම එන්නේ. එක නිමිත්තකට සිත ගන්නා කියන්නේ විසිරුණු සිත එකට ගන්නවා කියන්නේ දැ කෙලෙස් නේද ඇතකට මේ යන්නේ කොටු වේග අප ටි බවු. ඇදව පැට එතකට මහන මෙසේ වනහැසි ියලු සංස්කාරය අනි්‍යය සංස්කාරයෝ අනිතයෝ කියන සිතතය තුළ හැදන සංස්කාර දකින්න මෝනිය. නැත්තම් ස සත්්‍යනම ඔබ දකින්නේ බාරට කියීලා. අස්තිරව මේ බුදුන් වහසේ දේශනා ගැන සලු සංස්කාර අස්තිරය ස්වාස්වාදරත්තය රහිතයෝය. මහනනි විනාසය කෙලවරකොට ඇති මේ කාරණයෙන්ද සිරු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසය නොවැලීමට සුදුසය මිදීමට සුදුසය. මහන බොහෝකාල ඉක්මගිය කල තෙවෙනි ඉරක් පා යන්නේ. දමේ තුන්වෙෙන ඉරපායනයක කනිින් අපිපේ දෙවෙවැ රක්්පායන කර එවිට ගංගා යමුණ අචරවති සරභූ මහ මහි යන පස්මාන අදීහු වියලෙහි. ැන වියලී යනවා කියන පස්මා නදීහූ. එද මේ උපමා තමයි මේ ගංගා යමුණයි මේ උපමත් තමයි ගන්න මේ බුදුන් වහන්සේ තිබුණු බාහිර පේ නැතින උපමා පෙන්නනවා උප මේය වෙන්න ඕනේ හැබැයි සිත පස්මා නදිීහූ සිින්දී යන්නේ. එතකට ඔබට පංචි ඉන්ද්‍රිය ධර්ම අස ද දා අතවිදයන් ත්තොත් හෙම ැ අස කණ දිවනාසේ කියන මේ ආයතන පහයි. හරමුණුව සිින්දී නවා කියන එක ඔබට දැන් මේ තුළින් පේන්න ඕනිි. එතකට අපේ නන්න ධර්මය පැත්ත. ඔබ කොෝොමත් බාහිට මේ දාළ තියෙන්නේ ගංගාම කියලා. නමු අපි කියන්නේ ධර්මය පැත්ත. එතකට දැ හතරෙන් දැතුන්ග නිට පායනකොට එකයන හතරක් පායන්නේ දැන් එතකොට මේ ඉරපායන කියන එක දකින්න මේ බුදුහසේ පෙන්නන්නේ ප්‍ර්ඥාලෝකයේ කියලාඉරට ප්‍රඥාලෝකයට අවිද්‍යාවතමයි ප්‍රීන වෙන්නේ. එ මේ පළවෙෙන නිරපායන්නේ දෙව නිරපායන්නේ තුන්ග නිරපායන්නේ හතර නිරපායන්නේ පස්ස නිරපායන් හයව හත්්‍ය නිරපායන් මේක එතකට ප්‍ර්ඥාලෝක තමයි වැඩි වෙන්නේ. එඇතර මේ ඊරපායෙන් ප්‍ර්ඥාලෝක වැඩවනගෙන අවිද්‍යා ප්‍රහීණවෙන්. හ මේක වෙන්නේ සතති ධම්ම විජයේ වීරිය පස් අද්ධ සමාධී උපේක්කා කියන සත්ත බොද්ජන්ග වැටන මාර්ගය තුළයි. ඒ තුළයි ඔබගේ ප්‍ර්ඥාාවද වුණුවෙන්. ඒකයි ප්‍රඥාව කර යන ගමන. එතකට ඒ තුළ ඔබට හමුවන්නේ සති ධම්මවිජය වරිය ප්‍රීති පස්සද්දි සමාධී උපේකා කියන තමයි මහා ප්‍ර්ඥ්‍යාවදවන්නේ. ඔබ දකිනවානේ මේ මහා ප්‍ර්ඥාාවන ස සමති ප්‍ර්ඥා කියලා පෙන්න්න ඔබ දකිනව මේ හමතර මේ කරණ පෙන්න්න නො. එතකට සද්ධ වීරය සති සමාධි ප්‍ර්ඥා කියලා පෙන්න්නනවා. එතකට සදදාා සිතේ සත්‍යය දකින කෙන කිවන්නේ. එතට වීරය එනෙන අර්මුණය දකින ගන්න වීරයණේ. සද සතියකන් ඒ සත්‍ය දකින සතියනෙ සමාධිය කියන්නේ සත්‍යය බවට පත්වයෙනවානන්නේ ්‍රැවටෙන් නෑනේ අන්න එතන සද්ධ යස ප්‍රජඥාවන ගන්නය ලො අවසාන මහා ප්‍රඥ්ඥාවන මේ පෙන්නන්නේ මෙතනත් ආසූරයා ලෝකය කියලා එක පැත්තකින් ඔබ දකින්න මේ දෙව නිරප්ා යන්නේ තුන්ග නිරප්ායන අතරරපා යන්න කැනෙ අර සතති ධම්ම විජය වීරිය පස්ස සමඳ උපෙක්කා වගේ ප්‍ර්ඥා මේ සප්ව බොද්ජාගේ වටිනවාගේ ප්‍රද්ඥාව කර යන ගමන ඉරපායන ගමන. තවපැත්තකින් ඔබ ද කියන්න නදී සිදෙනවා කියන එක. දම් මහසස් අයර යද හා ඕගේටන බදුන්හසේ සසාසා සංසාර් සාගරය සිින්දී යනයෙක ගන්න. මේ ඉරවල් පායනකොට ප්‍ර්ඥාව එනකොට අවිද්‍යාව නමති අ කෙලෙස් සාගරයේ අවිද්‍යාවේඉඳිල තියෙන කෙලෙස් සාදගරය සිදී යනයකක්. එදකොට ඔබට පේනවා. ැ අපික් ගනිට පයවා කියලා ඇතවොට එයට පේනවා මහනෙනී බොහෝකල් ගිය කල තෙවෙනි ඉරක් පායන්නේ එවිට ගංගා යමුණා අචරවතී සරභූ වැනි මේ පස් නදීහු වියලී යන්නේ කියලා දැම්ම ද පස් නදී වූ අපිකවා ආයතන පහ දකින්න කියලා. අපිකවා මේ ඇසකන දිවනාසය කියලා මෙන්න මේ කයි කියර මෙ ඒවැන්ගෙන අරමුණු. ඒවැ පිනවනන්න කාම දැම අපි පිනවනය කර කරන්නේ. වර්ණ සබ්ද ගන්ධ රස පහස මෙට මේ අරමුණු කාමය හබා යන්න මෙ මේ සිින්දී යාමකට ලක් වෙන. ඉන්ට්‍රිය සංවරය තුල මේ දේ සිද්ධ වෙනවා. මේ සතිය වඩනොට මේ දේ සිද්ධ වෙනවා. ඒසිින්දී යන තන පෙන්න්න නවා එතකට මේ අරමුණු සිංදී යන්නේ සතිය වඩන කොටයි සද්ධ වීර ැ මෙතන අපි මුලින් දකින සද්ධීරය සති. ඒ ඒ තුළයි මේක සිද්ධ වෙන. එතකට මේ වීරය ගන්නේ සද්ධහ අදාන් සති ධම්ම විජයේ වීරිය ගන්නේ. එතකට ඒ තුළ එතකට මේ ගංකස් සිින්දියන්ඩ මේ අපි පෙන්නන්නේ යන්නේ දෙපැත්තක් ඔබට ප්‍රඥ්ඥා වැඩියවන පැත්ත සූර්යාගේ වැඩියන පැත්ත. එතකොට සාගරය කෙලෙස් සාගර සිින්දියන පැත්ත අපි පෙන්නන්නේ. ඇතකට මේසාගරයේ සින්දියයන පැත්ත බුදුන්හස ප්‍රමා කරන්නේ ඒ දෙපත්ත පෙන්නන්නේ. ඇතකට මහනනි දම්ම එක ඒගවට හතවෙනි රප්පායනය එක මහනනි බොහෝකල් ගිය කල සතරවැනි ඉරක් පායන්නේය එවිට අනෝතප්පවිල සිංහ ප්‍රපාතවිල රථකාරවිල කරණ මු්ඩවිල කුණාලවිල චන්දතවිල මන්දාකිණවිල යන සත්මහාවිල් වියලෙන්නේය. ඇතකොට එතත් විල් හ අදැන් කලින්පෙන්ෙනවා ගංගා පස්මහහා නදීහෝගිලිය සිින්දියයනවා. දැංකන සත්මහා විල් සිින්දියයනා කියලා ද අදීකිෝවා අපි පේන පොඩි නදී කියන ගංගය විලකවෝමට විශලල් ජලයක් සිින්දියයනවා. ඇතවරම ජලයා කෙරෙස් තම පෙන්නයි. එතමට ඊගාවට අපි පස්සනීරපායනයකට එනවා. මහනන තවත් බොහෝ කල් ඉක්ම ගිය කල කිසියම් දවස පස්වනී රක්පායන්නේ එවිට මහා සමුදුරයෙහි ජලකද සියක් යොදුන් දෙසීයක්, තුන්සීයක්, හර සයක්, පස්සිය හැසයක් විදිර ගන්නා සත්සයයක්, යොදුන් දුරස්ථ වන්නේ. දැන් මහසාගරය සිදිය ආකාරය පෙනනවා. මේ වටත් එකකින් එකකින්ග පැදිලි කරන්න පුළුවක් පෙන්න හැම වචනකටම් ප්‍රහැදිලි කරන්න පුුවන්ක ොඩාත් දීර්ගය න දේශ දකොට. තකට එසේම සමුදුරෙහි දියකද. තල්ගස් සතක් මේ හම තරම පෙන්නන සත සත කියලා ඔබට ඒ දකින ලැබෙනු. තල්ගස් සත ඒ කැන ආය මෙ මේ මේකේ තියනෙන ඔබ තාටක් ස්සරවා ඔබ හොඳට පෙන්නනමේ ික එසේම සමුදුරෙහි දියකද තල්ග සතක් පොහෝනා තරම්ද සය සතරක් තුනක් දෙකක් තල්ගසක් පොහෝනා තරමට දියකද පහල බසින්නේ දැ මේ සිින්දී යනවා එකක උප මාතම බදුහසේ පෙන්නානමේ තාල්ගස. හතක් තල්ගස් හයක් තර්ගස් පහක් වන්නම ූස අඩුව ෙනොකෙන මහසාගේ එ තවත්ද සමුදුරයේ ජලකන්ද සත් පුරුෂයන් ප්‍රහෝනා තරම්ද සයපුරුෂයන් පස්පුරෂයන් සිව්පුරුෂයන් පුද්ජලයවෝ හ ආර උස අනුව. දෙපුරුෂයන් එක්පුරුෂය පමණ දිය සිටි. ඒ න ඒ තරම් මේ සිද්ධිය අනා කියන එක. ද මේ පස්සේ නිර්පාන තැන් තම මේ පැහැදිී කරන්නේ. සවදුරටත් ආර්ධ පුරිස්‍ර ප්‍රමාද. කටි මාත්‍ර වූද දනිස් මතුූද ගප් ඇති දනිස්සගාවට දැම වතුර සිදෙන කියන අවසැන ඇගිලි පුරොකත් එමෙන්න තරංවත් සමුදුරෙහි දිය නොපීතයි දැගතට ඇගිල්ලකට තරංවත් වතුරණය කියෙන ම මුදේ ජලේ සිදී යනයකත් තමයි දම්ම පෙන්න්නා. දැ එතකොට දැ මෙතන දැන්. සමාධී උපදින තෑන. දැ ඔබ බලන්න හයවෙනිතට එනත සතති ධම්ම විජය විරිය පස්සද්ධී සමාධී උපෙක්කා කියන කනේ බොද්ජංගවලටෙන්නේ ඒ ගමනම තමයි මේ පැත්තෙන් ඉරපායන ගවන. එතකට සදා වීරය සති සමාධි ප්‍ර්ඥ තමයි මේ යන්නේ. එතල බොද්ජක් විදිරබැලව සති ධම්ම විජියය විරිය පස්සද්ධ සමාධී උපෙක්කා කියෙන් තන්. අපි කලින් ඔබට පෙන්වා මේ දම් මේ. මේ මේකම අපි අප පාටිකක් හත්වනි පානක් ගැන යවක ඉටපස දැන් අවසානක හත්තව නිරපායන දැ ඇත්තකම මහ මූදම සිදී ී තෙනවේ සමාධීරපායනකට. ඒ සමාධී අපි ගත්තොත් ඇතර ප්‍රජ්‍යාලෝකය පහලනකයන්න ඉරපායන කෙනෙකන එතට සමාධය කියන්නේ අනිමිත්ත සමාධය එකැන සත්‍යය දකින සමාධියයි මේ අපි කතා කරන්න සතිය කිව්වේ එතනින් දන්නන්නේ මේක පටන් ගන්න මුූද සිින් දෙන්න. ඒක සති දම්ම විජයන එතකට ඒකට ගන්න දම්ම විජයේ වීරිය පස්සද්දි එනවන ප්‍රීති පස්සද්ධ සති ධම්ම විජයේ වීරිය ප්‍රීති පස්සද්දී ස සමාධයට එරකට අනිමිත්ත සමාධය තම එතට එන්නේ. යොර එතනද මුහදේ ජලය නැතිවෙනස්බාවට ඇැවිල්ලා. ඒකම එට පස්සේ උපේක් කාවටේවා උපේක්කාසිත නෙක් අම්ම සිත උපේක්ෂාවට. එතකොට එතන කෙලෙස් නෑ ැ කෙලෙස් තම ජලය සිදීගෙනයන්නේ. ද සම්පූර්ණයම මූද ජලය සිදීගෙන යනවා. එවස කියන හත්තෙන රක් පායනක්. මහන තවත් බොහෝ කල් ඉක්ම ගිය කල යම් දවසක සත්්‍යෙන රක් පායන්නේ. එවිට මහාමේරු පරවතය හා මහපොලොව ගිනි ගෙන ඇවිලෙයි. එතකොට මේ ඔඩ බලන්න මේ උපම මහමේරු පරර්වතය සහ මහපොව ගිනිගෙන ඇවිලෙ. දිලේ එකම ගි දැල්ලයි. එසේ නැගෙන ගිනි දැල් වාතය සමග එක්වී. ආබස්සර බබලෝ දක්වා නැසේ දැන් ඔබ ආරාපි කලින් දේශනය ඔබ ගොරම බට අපි පැදිරි කර මේ ආබස්සර බ්‍රක්්මලෝකයේ දක්වාම විනාස වෙනවා කියලා. අබසර බ්‍රහ්මලෝකය පෙන්න්නන්නේ බුදුන් වහන්සේ ප්‍රථම දෙයානේ ධතයක දයාන තියෙන තැන. එකඇනේ බ්‍රහ්ම පාරි සතජ්‍යය බ්‍රහ්ම පොරේදේ මහා බ්‍රහ්මය පරිත්තාේ අපමානාවේ ආබස්සරය කියල පෙන්න්නනේ දයානටටංවල්. දානටන් තිය සිත ඇතුලේ. ඒ සිත ඇතුළෙම නිවියෑම තුළ සිත නිවිය ෑම තුළයි මේ දහනමක්ට උපදී විතක්ක විචා ප්‍රීතිසකේ ඒකාග්‍රත සසින්දිය යන තැන ප්‍රථම අිකුවන විතක් විචා ප්‍රේසුකය කර පතම දෙයා ජෘතිික දයනට එනකට වික් විචාර සංසින්දිිල ප්‍රීතිසක කාගරතතා සින්දියන්තන්. ඒක අපිතා අවිධයකින් පෙන්වා මේ වචී සංකාර් සංසින්දිල. කාය සංකාර ඒක ආශවාස ප්‍රශව සංසින්දිිලනෑ. අයික කාය සංකාර සංසිදින නෑ. අර සමතය වඩනකොට අනාපාන සතිය වඩකොටතම ඒටි කහම් වුවෙන. එතකොට ඔබේනවා දැන් වචි සංකාර සංසිීධ කාය සංකාර සංසිේදන එක විතක් විචාර සංසිද තන වචි සංකාර සංසිදධන ඒක තේරෙන විතක් විචාරත වූ වචනයකට එන්නේ නෑ. එතුො වචිංකාර සංසිද තන චක් විචාන්සිේතන ප්‍රම දයාහන තරන ඒ තේරෙනවා ඇතරක් ජීතික දයන්තියන තන විතක් විචාන්ද ජික දයන යෙෙන තකට මේ සිත තුළින් නේද මේ කතාව තියෙන්නේ. ්‍රම හන ත ොල ාන්න. ති යාහ ත තුලයි බ . ක ක් ක් කස් තිය අප පෙන් නේ ්‍ර න කිය .ෝ හ ෝක කට. ට බට ේ. කො මනොත් හහිෙමයින්න කියලා ඒකයි ප්‍රථම යාන සිද්ධ වෙන්න කියෙල ඒ රුප සංඥාව ඉන්නවා කියලා ඒකයි කියලා පෙන්න්නේ බුදුන් වහන්ේ ප්‍රම ධ්‍යාන මියග්‍යයාම ඒ ්‍රක්්ම ෝක ඉන්න කියෙල් ්‍රක්ව පරිස්ජය කියෙල් ඒන ්‍රක්ව පුරෝහිතය ලෝකය කියලා කියන් ඒ ්‍රක් මහා බ්‍රක්මේේ මහප්‍රක්ම ඉන්න කියන් දම හොඳදට කියැලෙෙනවන දෝකට. එතකට දැමසා සපතු සලක සූත්‍රක බලම අබස්සරේ දක්වා පල්ලහට විෙනස්ස වෙන්නේ අත්තරහකිවොත් දැහ. මෙතන නිවන්මගේ යන කෙනෙගේ විතක්ක විචාර සංසිද්ධිලා මේ එන ගමන නේද. මේ ද අතර සප්ට බොද්ජංග වැඩනකොටත් පේවා නේද. සති ධම්ම විජයේ වීරිය පස්සති සමාධී උපෙක් කියෙන ගම්මන නේදෙන්නේ. සත්‍යය දකිනවා හිතේ හිේ සත්්‍ර දකිනට සතිය තියෙනවා එකට ගන්න වීර්ය එකර ගන්න එත උප එතන දකින ඔබ සතිය උපදිනවා. සති ධම්මය සතිධම්ම විජයේ සති ධම්මවිජය වීරිය ප්‍රීති පස්ස්දිී එ එතන තමයි ඒ පස්සද්ධී සමාධී උපදින තැන හත්තෙන සප්ට බොද්ජහන්ග ධර්ම ඒ පෙන්නන්න තැන පෙන්වානේ සිතට එන අරමුණේ සත්‍යය දකින විට ඒ අරමුණේ සත්ත්‍ය දකි තැන සතිය. එතන ගන්න වීරයයි එතන ගන්න ධර්මය පෙන්නන එකයි නබද වීරිය ගන්න එකයි එන ගන්න. ඒ ස්සධද තරගන්න හටගන්න ප්‍රීතිය එතන හටගන්න සමාධය. එඇතවට සමාධය අනිමිත්ත සමාධය මක බාහිර ඇත්වේ නෑ න නිමත සත්්‍ය දකින සවිතක්ක සවිචාර සමාධිය. දොට ඒ විදිහයට අපිදඟ අපි සද්දා සසිතය සත්‍යය දකින තැන සද්ධ ඒකට ගන්න වීරය සතිය ඒ තුළ උපදීන සත්‍ය දකින සතිය සද්ධ වීරය සති. සමාධී එතන ගන්නේ සද්ධහ වීරය සති සමාධී ප්‍ර්ඥා එතනත් එවිදිටම ඔබ දැක්ක ප්‍රඥ්ඥාව තමයි අවසානයේදි සත්‍ය දකින තැන. තකට සද්ධහ වීරය සති සමාධය ම අනිමිත්ත සමාධියයේ එතන්ට තමයි පංචින්ද්‍රිය දකත් බලදරුම් බවට පත්වයෝ. තට චන්ද චිත්ත වීර විමන්ස කෙනගත් ඇත්තරටම චන්ද මේකට මේ සත්‍ය දකින තිනෙන චන්දකැ මත්ත ස චන්ද. සන්ද චිත්ත වීරිය විමංසා ඒ වීර්ය ඒ විමංසා මේ සත්ත්‍ය දැකීමයි සිතෙන්මදෙන මගයි. එතින් මේ විදිහතම තවට අපි අමුයි සරහට මේ සූත්‍රය තුළ පේනෙන කාරණ දඇතකට මේදන් කෙලෙස් ගඟ නිවී යනවා. කෙස් ගඟ ින්ද යනවා අද මෙතන තව කතාාවක් කියවෙනවා. ඇ බ දිග ද ටික ද දැ ඔබ හොඳට බගේ ධර්මය අධි කරගන මේ පද්ිහා බලන්න.තකොටට පේ මේ මහහාමේරු පරවතයකු මද කියලා. එතකට ඔට පේ මොකක්ද මේ කියපු කාරණාව කියලා. එතකට ඔට හම් දකින්න පුුලුමේ මහමේරු පරවතයේ සිින්ඳමේේ. එවිට මහාමේරු පර්වතය මෙතන අපේ ගතක මහනේ බොෝ කල් ගිය කල්ලි දරසක සයවෙනි ඉක්. ායන්නේ එවිට මහාමේරු පරවතය හා මහපොලොව කුඹලන්ගේ වලම් පට්ටලයක්ග ගිනලූ කල්ලීමෙන් හාත් පසන් දුමාරය දමන්නට වන්නේ ලට ගොහෝය කතා කරාන්නේ බොහ මේවා ලොකුවට පොත්තල ලියාගෙනනතින් ද එතකට මේ සාරභාර වස්තු වන මහපොලො සමහාසාගරය මහාමේරු පරවතය මේ විනාස්සේනා කියන එතකට මෙට මේ කාරණාව මේ මහමේරු පර්වතයක් මහ පොළවත්. අපි කිව්වා අවිද්‍යාවත් තන්නහාවත් මේ අද්‍ය භූමිය තියෙනකං තන්නාව දියසීරා තියනකං විඤ්ඥාන බීජය පැළවෙන්න කල්. එතමට මේ ප්‍රහණය කර ගැන යන්නේ තහායි මහමේරු අවිද්‍යාව මහමේරු පරවතය කුමක්ද කියලා බිධ වැටී ගෙන යන අවිද්‍යාව ඔබට පේෙන් නොවයි. එද අපේ එහෙම කියලා ඔබට යම් කිසි උපහාවක් එතන පෙන්න්න නවා අපිට දැරෙනවා එක. මේ මහාමේරු පරවතය වගේ නොසැලේ මෙතනන්තෙන් අවිද්‍යාවද තන්හල්. මේ මේ තමයි අපට පේන උපම අපිට පේන උපමවා ධර්මැසට පේන උපමක් එ මේ උපමවා ධර්මැසට පේන මේ විදිට. එතකට මහෙ තවත් බොෝ කල්ගිය කල්ලි යම් දවසක සත්්‍යෙන ඉරක් පායන්නේ. එවිට මහමේරු පරවතය හා මහපොලව ගිනි ගෙන ඇවිලෙ දිලේ දිරිහෙ එකම ගිනි දැල්වෙයි. එසේ නැගෙන ගිනි දැල් වාතය සමුග එක්වී. ආපස්සර බඹලෝ දක්වා නැගී. ොටඇතට මේ කියන්නේ අත්තටම අපසර බකොලෝ දක්වා ගැන කැන ඒකත් සිත තුලෙන්නේ ඒත් දියානවට්ටන්නේ ඒ දිතික දෙහානය ඒ දිිතිකදහානයටම ඔබ දකිනවාන විතක්ක විචාර සංසින්දලන පිතිසුක එකග්‍රතාානය තියෙන්නේ ප්‍රිසුක එකහග්‍රතා කියාන්නේේ. මේ තක් විචාර සංසිදන කන මහා ගැඹුරු කාරණවා මේ අපි නිකං වචනයෙන් කයනවා ගේකක් නෙමයි. මේ විතක් චා සංසිේදනා කියන පිස්සු කයකක්ගතාාව හිටනා කියනන්නේ මේ ධර්ම හොඳී අආබෝදුන් කෙනකට මේක සිද්ධයන. න්නේ විතක්ක විචාරතියනවාන මේ විි කිච්චාව මේ ඔක්කො එකට බැඳිලතිය. සත්‍ය දකින බාහිරය මිදනෙන. බාහිර සත්වයක් නොන බව දකින කියෙන මේ සිතින්ම හදාග සත්‍යය දකිනවන. ඒඒන අරගුණේ වටිනාකමන් නැතිවෙන. සම්මුති ප්‍ර්ඥපති අපි හිතින් හදාගත්ත බිද වැටන ගොට විතක්ක විචාර බිද වැටෙනවා. සම්මුති ප්‍රජ්ඥපති සිතින් හදාගෙන අපි මේසි පුටුව ඇදන් කියල කතා කරනකම් අපි විතක්ක විචාරවලට කොටු වෙනවා. නමුත් මේස පුටු ඇදන් කියය සම්මුති ප්‍රජ්ඥපති වල හරයක් නැතිවෙන කොට සංකාර. තවි දෙගෙන් කියනවන සංකාරවල හරය නැවෙනකොට, සබබේ සංකාර මෙතන අනිත්‍යය යන්නේ. බ සංහර අ නිත්්‍ය දකිනාවා කියනන්නේ එන එ අරමුණේ මේ සම්මුති ප්‍රජ්‍යක්ති බීඳ වැටනොට විතක්ව විචාර සංසිදන්නේ. එතකොට තමයි අපි මේ ලෝකෝත්තර භූමිය ගැ අතා කරන්න. එතකට ඒ ඒ සංසිදධන කොට තමයි එතන දකින්න ලැබෙන ඔබට ප්‍රිත්සුක හාද්‍රතා කියන යන්නේ ගින්න කටගන්නේ එතන සිත තුළ ගින්න කටගන්නේ සිත තුළ යම් කිසිේ විතක්කයක් විචාරයක් තියෙන් ඕන. සිතතුලේ යම්කිසිේ විතක්කයක් විචාරයක් නැතුව සිත තුළ ගින්න කටගන්න ෑන. ඒම් දෙයක් තියෙනවා කියලා ඒ සිතතුළ තින කම්පේනේ වික්ක විචාරයට හේතු වෙන්නේ. එතකට සිත තුළලදක් තිීබොත් ඒ ටන ගන්න හටගන්නේ දෙයක් නැතන් සිතතුළ ගින්නකපුුත්නෑනෙ දැම් බාහිරයෙන් මිදෙන තැන ඔබට විතක්ක විචාර සංසිධන තැන සත්‍ය දකින තැන මේ ගින්න නිවෙනවනේ. ඔබට මේ ගින්න විතක්ක විචාර සංසිදධ තැන නිවෙන ඔබ ආබස්සර බබලෝ දක්වාම. ඒතැ නිවන තන මේ පැහදිරිිරනකොට ඒ අවසර බම්බලෝ දක්හාම නිවෙනකොට මේ අර දම්බදින්නා පෙන්න කාරණාවනුත් ඔබට පහදිරි වෙනවාන්නේ මේ ප්‍රථමදහාන දෘතක දහන කියන්නේ. වචී සංකාර සංසිීදනවා කියන්නේ, කාය සංකාර සංසිේදනා කියන්නේ. ඒ මන සංකාර් සංසනවා කියන්නේ නිවන් මගක් කියල ඒකමයි මේ ප්‍රථමදාන ඔය කිය බ්‍රහ්මලෝකික පෙන්න්න රප පෝච ්‍රහම ෝකටක අබස්සර පෙනවාන්නේ. දම මෙතන බාවර සිතන මෙතන උපදින්නන්නේ ඒකන අපපසර බම්බලෝ දක්වා විසවා කියන්නේ. දම් මේ මේක සිද්ධහෙන්න්න කුම ද කෙලෙස්සන් සිින්දනයකාරන කෙලෙ සාගරයනද සිින්දියයන්නේ කෙලෙස්සාගර සින්දීගයාම ප්‍රභාස්සර සිත්තන්නේ අවදි වන්නේ. කෙලෙස්සාගරය සිින්දීයන්නේ කෙළෙ සටගාන්න ද්‍යත්තියයා කියලා ගත්ත නිසානේ. එතන නාමය රූපයනෙ පච්චේ පරික්ග යාානට ඇවිලා තියන්න. නාේ රූපයහහිට දැම් ත සසින්දෙන්නේ නාම රූපය සන්දන තන නාමරූප පරිච්චේද ද්ධ වන තැන එතකොට නාමරූපෝට හිඩක් නැහනේ. විතක්ක විාරලට ඉඩක් නැනේ මේ සේරම එකම කතාන්න පෙන්න්නන්නේ. ත ප්‍රභාසර සිතන අවදි වන්නේ. එතොට මේ ලෝක විනාසේ ආභස්සර ්‍රහ්මලෝකේ දක්වම විනාශස වෙනවා කියන්නේ සූරය හතක් පාලා ප්‍රභාසර සිත අවධි වෙනවා කියන්නේ කනේ ඔබට දැන් දැනනවාදේක. ආබස්සර භක්පලෝකය දක්වා විනාශයවා කියන්නේ, ප්‍රභාස්වර සිත අවදේවා කියකයි. තින් මේ මහ නුවකින් දකි නොනේ කාරන අපිද මෙම පැදිිකන හමරු පරත මේ සේරම උපමමාගේල අප පෙන්වා මේ සේරම අවිද්‍යා ත සදල යන තැන මෙතන පෙන්නාේ නිවන් මදක්්‍යනක තන්නාවනවති ඒ දේශේරතනකං අවි්‍යානති භූමිය තියනක වි ්‍යා බජේ පැරවලකව තන්න තර හා විද්‍යාවතමයි මෙතන සින්දෙන්නේ. මහා විද්‍යාවවතම හිස්පුදන කියලා පෙන් අන්නෙ දන්ස ්‍රක්්ණය. විද්‍යාවතම මෙතන එහවනක් ඔබට පේනවා මහපොලවත් මේ සාර්භාර වස්තු කියන මහ පොළවත් එතකට මහමේරු පරවතත් මේ මොනවද කියනෙ ට පැහැදිරිවරු මේ වලු වෙලා යනවා කියනෙ කක් පන්නවා එතකට දැ සප්ට සුරකම සත්‍ර සූර හතක් පාරට මේ දේවල් වෙනවා කියර දැම්ට මේ දිර තිය දැ මේක තවත් ඇත්තත් තමයි මේ සංකාරවල අනිත්‍ය දැකලා මේ ධර්මය අහනය භික්‍ෂූන් වහන්සේ රාත්්භාවට පත්වය. එතකොත් ඔොට පේනවා මේ සිත්ත ඇතුලේ මේ දැකල රහත්බවයට පත්වවෙන්නේ. වෙන ඔට මේක ඔබට වෙන දෙයක් අත්තර ම ධර්මීම පේෙන් නෝනි. දැ කල්ප විනායට වර්ෂ ලක්ෂයක් තිබයදදිී කාමාවචර ද මේක කියන කල්ප වනාශසයට ලක්ෂයක්තීමට ද දැන් කතවත්තු ගොඩා තියෙන අපිවා කියන්න ඒව පොඩා ධර්මිත්වෙනනන්න කල්ප විනාශයට වර්ෂ ලක්ෂයක් තිබීමට කා. ඉියද කාමාවචර දේතාවෝ අවමංගල මිනිස් වෙසින් කෝටි ලක්‍ෂයක් ඒ සක්වල ඇවිදිමින් ලෝක විනාශය ප්‍රකාශකොට කුසල් දහම් හිපිය වටිනාකාම ප්‍රකාශ කරති මවපය උපස්ථාන කෙරෙත් සතර බ්‍රහ්ම වියහරන වඩත් අප්‍රමාදයනයි ලෝකවාසීන්ට කියනගේලා දවෙදධ දැමීම තියෙනනේ. එතකට දැ දැන් ඇත්තරම කල්ප විනාශය වෙනවා කියන්නේ දැන් ඇතකොට විනාසරීමට පෙර මේ වගේ කාමාවචරද දෙවතාවමා මිනිස්්‍රෙසිං වෙල්ල මේ වගේ ඒ සක්වල ඇදදිමින් ලෝක විනාශසය ගන ප්‍රකාශ කරනගන්න. දැන් ඔබට සතරදය නිමිසි දකිනවා වගේ. ඔබට මේ මේ අදීනව ආස්වාද අදීනව නිස්සාරණ දකින නිසානේ ඔබ මේ සිතම් මිදනු මඟට එන්නේ සත්‍යය ලෝකයේ මෙහෙම හරයක් නැති බව දකින්න නිසාන් එතකොට මේක නේද මුල් අවස්ථාව මේ එක පාර්්ටම කෙනෙක් ධර්මයට එන්නේ නැහැෙන මේ සියලු දුකෙන් විිදන් ලෝකයේ දුකක් කියලා දකින්න එපයි ලෝකයේ දුකක් කියලා දකින කෙනනේ දුකෙන් මිදෙනන මඟක්වොයන් එතකට ඒක නේද මේ ලෝකයේ විනාසයට එන්න කලින් ලෝකයේ දුකක් බව දකින්න පණවිට එන්නේදන් පෙල්් නක් කාමාචරය ත මේ ලෝකයේ කාමේ කම් සැපේ ඒක බොරුවක් කියනෙ එක දකින එකන කාමාචර දේවතාව අවමංගල්ලය ඇල්ල ප්‍රකාශ කරනා කියන එක. කාම අච්චරයඉතින් අකම්සප පිනවීම පලක්මෑ කිය එක දකින එකනේ ඒක පෙන්න්න. එකහක බලන්න ගින්නයන් ලෝක විනාශය සිදුවන විට තේජෝ කැන මේ දැන් අර ගින්නෙන් දැන් මේ විනාස්සයෙන් අප පෙන්වුවේ ඊට පස අතරේ දැන් අටනිවතාවද මේ කියනන මේ දැක ත්‍රි කියන ගිය ගිනෙන් විනාසලා යිට පස අතුරෙන් විනාස්සේන කියර ඒකනේ මේ ආපස්සර බඹලොව සිට පහලට අවිචය දක්වා ලොව ගිෙන් විනාසය නව කියනවා. එතකොට එම කාලේ සියලු ලෝවැසිෝ ද මේ ගොඩත් දේවල් ඔබට විදිහයට තා අන ැවෙන ලොවස්සට වෙන දේවල්. ඒගොල්ලො බඹතලවල උපදිනවා කියනවා. එතකොට මේක බාහිට ගන්න බැෑහ. ඔබට තේර සූත්‍ර හරිට බැලූත් බාහිට ගන්න බෑ කියලා. මේ සූත්‍ර හරිට වලොත් ගන්න බැමින්බි පහැදි කරනවා ගන්න බෑ. මේක ධර්මය තුළින් දැක්කොත්තම පේන්නේ. මේ සේරම විනාශයනකොට මේ බඹලෝ උපදින්නේ ඒතුනවා කියෙනෙ එකයි පෙන්න්න. මේ බලන්න මේ දෙව්ලෝව ඉපෙද එම කාලේ සියලු ලෝ වැැසියෝ පින්කොට දෙව්ලෝව ඉපෙද එහිදී දිහාන ලබා ඉහල බඹලෝව තලයන්නේ උපදිදි. එඒම වෙන්න කෝමට ඇත්තටම මේ සත්‍ය දකින නැවත පහල ලෝකවල උපදින්න සකස්වෙන හේතුනැයි. මේ සත්‍ය දකින්නයට කාම මෙ වෙෙනින් විදකින් කියනන මේක වෙනස් ඉදිකර කියනවා නම් කාම භූමිය බිඳී යනවා. සිත තුලින්ම බිඳයවා මේ ලෝකයක් කියනක හම්බුවන හ ලෝකෙත් මයාවක්ේ ලෝකෙ සත්‍යය දකින්න තකට ලෝකයක් ලෝකයක්වා බාරරින් යට හම්බුවවෙ බාර දකින්න ඒ එක මේ සිතේ මැවැන්න ලෝකයක් කියලා දකින්න ගන්න. එතකට නැවත සකස්සන්න හේතුවක්න නැවත උපදින්න හේතු නැති වෙන.නික තවත් පැත්තට ගලපන්නඕයි. ඒක කියන්නේ මේ දේශනා විධාකරදියට වෙනස්ේෙන අයි කියනන්නේ මට කලින් පැහදිි කර ේයනවා. වෙනස්ම ආකාරයකටක පැහදිරිකන්න පුා එකයන්නේ. අපේ චිත්ත ශක්තිය කලාපි පෙන්වාන මේ චිත්ත ශක්ති සකස්වනක කෙර කිව කොහ තියනෙකක් නෙමේ කිවනේ එතන තර සකස්වෙලා නැතිවෙනවා කිවනන්නේ අ ඩයිනෝ කරකනකොට රට ගපදිනවගේ යක් මෙත එත්තන ඩයින නව ක රට න හතු නකට ය ත රක නැතින හේතුම් පටිච සම්බූත හතු ද රජත ට ෙවන ඒ විදදියටම. මේ සත්‍ය දකිනකොට දැම් මේ සිද්ධවෙන්නේ මොකක්ද. බාහිර තියෙනවා කියලා අපි මේ ලෝකයක් තියෙනවා කියන මෙට දෘෂ්ටිය තුළ තමයි, අප විඥාශක්තිය සකස්වේෙනේ. එ විඥාසක්තිය සකස්ම නිසා තමයි, නැවත සකස්මකට හේතු තියනෙ. ඒතකට මෙතන එහම දැන් දෘෂ්ටියමතම මේ කතාව ද මෙතන වි්ානශක්තිය කිවට මේ ාසක්ය කියලා අමුතක් නෑන මේ තියන ඇතු හදිර බැබව ඉෙක්ටොන් පොටොන්ගේ ලොබේ දේශන ලොබේ දේශන එතහට මේ අප කිවන්න ඉක්ටොන් පොටන්ගේ මේක ෝල්ට ියතාව කියනවගේ මේ අප විං්ඥාන ශක්තිය අපිට නැවත උපදින්න හේතුවලා තිය ශක්තියකයක් ලි පෙන්නුවවා ඒක ඇත්වෙන නැතිව පවතිනය කුත් මේ කිය කිව හබයි එක තිවරතාව උත්චාචයවා කිය කිව. යායනො වන අපේ ම තිරිහන් ලෝක වි්ඥායක් බැස ගන්නේ තම් අපි මනුසලෝකය විඥාසයක් බැස ගන්නේ. මෙට මේ සභා්‍යනුව කිවන් අමතනින් හොත් යනකක්වත් එහෙම මේ කෙල වෙනම් පරයායක් පෙන්ුවන් මෙතන ගලත් දැම්බොත් වතුරට කරල තිනෙක ඉස්සලවදන්නෙල් ොට මුලු විශයම එකම සභාාවයක් ක කිය ශක් සභා න්ු භා කල පන ස්ත ව. ඒවා තර ැතිනකට මෙතර ක්තිය නතිනකරට තව සම්බූත වවා කියලා පෙන්වා එක ක් සභාගන්න එතන එතර සම්බූතයෙනවාක යන එකක් නෑ කියල කොයවත් ඒක මහා ගැම්ඹුරු ධර්මයක් තියෙනවානය ඇතුළේ. ඒ අපේ හිතර දරගන්න බැරි ධර්මයක්න අපේ හිතට එක හිතන බෑන අප හිතන්න මෙතන බැම කොහර යවා කියල හෙක් නැහන මෙතන ක්කොම සමානවෙනවාන ශක් සභ සමාල එතන එතර සකස්වෙනවා ඔක වෙනම් පරියායක්න දැන් අපි. අපි කට කරනවා දැන් සිරසල්ලනව මෙතන අපි අපිනේ සිරසල්ලනවා. තවට අපි කියන දැන් ඇමර කාව අපට සිරසල්ලන්න පුළුව. අපි කිය ඕන තන සිරස යන. න මත සිරස න ද තන සිරසල්ලනවා කියන්නේ මෙතර ගැජට්ටකන තියෙන්නේ සැකිිට්ටකගන එරල්ලගන සැගට්ගෙන් අපි සිරස ගන්න. ඇකට සරගට ග වත් රට න ි පේන තව ත පේනවා ත . තැත් එතවොර හවෙනවන සම්බූත වෙනවා කියන්නේ හැමතනම තියනවා හැමතනම තියෙන දෙයක් ශක්තිය කියන්නේ ශක්තිය කියන එක තැනක එකක් නෙමයිනි. ශක්තිය මුළු විශ්ව අපි වන එකයි නමු ඒක අප ඔබ ගලපගන්න මේ විශාල මාතෘකා කොටස්විසියට පැහැදිි කරන්න හේතු තියෙනවා. ද විශ්වය කියන එකම ශක්ති සවභාවයක් වනාට ඒවා සම්බූත වෙනවා සක්ස බහ සම්බූත වෙන. ොර අපිකවා පෘතුවයේ සම්බූත වීම පෘතුතිී ශක්ති සභාවයක් වෙනවා. ශවීමම සසක්ස්භාවයම තමයි ප්‍රතුයිශක්ෂභාවය සම්බූවෙලා තියෙන. සකස්වෙලා තය. ඇබ හතුයි සම්බූතවීම සකස්වීම විශ්වටම අයිති. එක නැකැන බද අපි වන මහමූද වෙනයි වතුර වෙනයි කියලා මහ දියරල හිතවතිීන්, මම වෙනයි කියලා, කවදක් දීරලට වෙන්වන්න බැහන දීරල හැදිලතයන මහමුද දෙෙන්මනේ. ර හ මද තරවමන ද රත්තන ට මේවාගේ. විශ්වේමතියන ශක්තියම තමයි පෘතුවත්තේ නමුත් විශ්වේතයන ශක්තිය මහමූද වගේ. නමුත් දියරල්ල වගේ තමයි පෘතිවේතියන ශක්ති. දියරාල ස්සල පහත්වෙලා වේගයක් කෙනනවාන දියබබුලුනගදන් මෙන්න මේ වගේ තමයි මිනිස්සු චිත්ත ශක්තිය කිය. එතොට ශක්ති ඒක තුනට සම්බූත වන මෙතර නොි පෙන්න්නයි. මෙතන මේස සකස්ම හොඳට පේනෝබට. විශ්්‍රවය මහා ශක්තිය මහමූද වගේ දියරල වගේ මේ පෘතිවිශක්තිය, ඒ පෘතුවය ඇතුළෙත් විඤඥාන ශක්තියක කියන්නේ ඒ දියරලේ නගන පෙන විිබ්ඩුුවගේ කිය. දැන් ඔබට පේනද අපේ මනුස්ස සත්තු තිවියන් සත්ව ඇමෝග ශක්තිස්භාව සංකුප දැ මේ සංකුලනය ගැන මෙතර සම්බූතවීමක්. එතර ගණවීමක්. ඒ ඒ වෙනවේ විධාකාර ස්භාවට සම්බූත වෙනවා. ඒ සම්බූත වීම තුළයි අපි කියන මේ මම මනුස්සෙක් කියල. ඒ තුළලයි අපට මේ 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 චිත සක්තියක් මෙතර උපදිලලාතින්. නවත් මේක හටගෙන නිරුද්දයන පවතිනය එකක්නේ ආත්මීිය කතාවක්නෑ කවරුත් කරනය කුත් නෑ. කවක ස එත්තන එතන සබාදාහමත් තියන. ඒය සභාධහම අවබෝධ කරගන්න බරිකවක් අපිට තියීම. නමු මෙතන සභාධාවේ මනියයායක් මෙතර පුද්ජලයක්වත් නෑ. මෙතනසිිස්ටම්ම කත්යවා දැන් අපි අපි උද මෙහමක දැ ඔබ දකිනවා ඔ ඔ ඔබ නිකඔ ද ලරට උපාමාවේක පෙන්න්න පුල මේක පෙන්න්නවන ක්‍රමත්න අපටේ ාසාාවත් වවැරදි මේ බාල වැදදි බාසායයක්න අපි පාවිච්ච කරන ඒේ ාසාාවය හමතිස්ම තියෙනවගේෙන අදහසන්න නැතිේ නමු තියෙනගේෙන අදහසන්න නැතිද මේ බසාය කියන්න බැහනි. දැ ඔබ බලන්න. ඔබේ ඔබ ඉදිරිපට දැන් ඔබ දක්කිනවේ තුතිරග. තුත්රිග හොලටවැෙනවා පේ වාද එක්ම පැත්කට ගල්ල ගොවිත ගො ගොයමදහ බල කුපුර හුළඟට එක්කම පැත්තරේ ගොම වෙනවානේ. ද මෙන්න මේ වගේ මේ සමධ සමයයේ දැව දැග තුත්්චලිකස් දිහතිකක් බලා ීටිය තුළලට හම වැලනවා. ආය කෙලින් වෙනවා ආයහුල නොද මේ හේතු තයෙනකට දේන ඇතිලකොට ඇතිවා ද මේ වගේ එතර චලනයයක්ත්තියනවානේද. ඒ චලයයක් එෙට හට වෙනවා චාලය අතින අපි කියන්න තන ආත්මය අතියනක. ඒබ හාවර න දේ චලනයවීම් සිද්ධවෙන්. දැන් මෙතන මනුස සිතක සභාව පි හට යනවා හට යන අරවාගේ තුත්තිරි ගහාවගේ මෙතර චාලයත්තය. මෙත චාලය අති මෙතර ආත්මයක්පානවා. ඇයි චිත්ත සභායකක සභාවයක් ඇතුලෙන් ස්පාර්ක් වේ අ අපි දොනිය කියලා දොනිය සිිස්ටම් එකයි මේක තියෙන. හැක එක්තර ලොකු කතාවක් මේක නෑ. මේක පොඩි කායක ක න ො ප ො න. වි මේ පොලවට පස්සලලා යන කොච්ච චලයවනත් පලක් නෑ හරයක් නැතේරවා මක මේක තියෙන න සහා ඇතු සේරම ශක්ති සභාව පමණ අපිකිවන්නේ කෝස්්ගහ ගිනි කියයලා දැම්මොත් අලුවෙලා යන නැතිවෙලා යන ඔබ මරනට පසේ ඔබේ ශරය අවරනක දානවා මිනිි පටින තියන එතකට ඒක් දැවිල අලුවවෙලායන නැතිවෙලා යනු ක්ති සවභා බවට නවතත් කන්නුටෙන මේ ශක්ති ශක්ති බවට කරන ටෙර. දැවිලා ග හාම පෘතිය නැවතත් අද්‍යාකා බවට පත්යේ. ්‍රෂශයේ ශක්තිය කරනුවටන නවත හ දැන් රාල මුහදු රාලා ඇවෙල්ල පොමද වදිනවාන වැදිලායි මහමුදට යන්න මහමුද නේද මුහදුරලක දම් මේ පෘතුවමයි අයි දැවලග හිලා සම්්‍යාකාශයෙන් වවෙන්න ඇද. එද අභ්‍යාකාශය සත්්‍යවලින් මනේද පෘතුව හදිලතියේ. එද ඒක ඇතුළේ හැදනුේ ගහ කොල මිනිස්ුපා ඒකම බිේද නෙමේද. ද මේක මනේද හමේ උපමාව ගත්තොත් මහමුහූද රාල ආය රල බිඳිලලා මහමූද. ආය පෘ්‍රතුවියය පෘතිවයාල වෙලා ආයිම් අභ්‍යාවකාසි. ආයි මේ මිනිස්සු ආයමැරිල ආයි මහපොලො. මේකම සිිස්ටම් එකක් පේන ඇැද. ද මේක ඇතුල අපට ආපි සත්‍යය සත්්‍යට හමුුව වවානේ. අපි මේ දෘෂ්ටියක ොහොමද හැදුුණ කියනකෙන ලන්න තියේ. තරම මේ අපිට පේනවා කරට එකක් උපදන. අපිට පේනවා චුම්භග ශක්ය, අපි පේනවා විදදුෂක්්‍යය, අප පේනවා තරංග ශක්ති. අපිට පේනවා වර්න අපි පේවා සබ්ද මේ මොවහද මේ ඔක්කම ශක්තිනය. එක්කම ශක්ති ස්‍රභාවයක් මො විශ්වයම තියෙනවනි. ඒම විවේදනය හදේ ්‍රේදනමේද. ඒක ප්‍රබේධතම මේ හම තනම තිේ. අපි ආලෝකයක් කිවත් ඒකත් ම විශ්වක්ටය ප්‍රබේධයකට කොටු විච්ච එකක සංකන් සම්බූතවිච්ච අංුස එකතුීම සකස් විච්චක්. ඒකම තමයි සබ්දය සබ්දය කියවත් ඒත් සක්ති සල්භාවගන්න. ඒම තමයි ආවර්ණය ඒ මයි සබ්්‍ය උපදතින් සබ්දයවරණය කෙල් දෙ එකක් නෑයක ලපිකිව කත්. මේ සේරමම සක්තිසභාවයක් එක කම්පනයක් තමයි භාවනා කරනකට ඔට මේ බ්‍රහ්ම කිය කතාවදි හම්ුවේ. ්‍ර්කය කතා මනුසද මේ අපි කියන අපි කෙනන කාමභූමකල් කාමබූ මේ ක්ති සභාවයක්තම ට පේෙන් නොයි. මෙතන පෘතිවි සභාවය ඇතුළේ මේ ජීව සභාවයක් ඇතුළට එනකොට විං්ඥාල සභාවදම අපි කියන චිත්ත සභා චිත්ත ශක්ති සභාාව ඇවට එනවා දම් මෙතන මෙතන සක්ස්වේ නැතිවෙන ශක්තිව අර අර ජලබින්දු ජලබපුබුලු ඇතිවෙලා පෙන බිඩු ඇතිවෙලා නැතිවෙනවගේ මේ ඇතිවෙන නැතිවෙන ශක්ති සබා ගොඩට කවාව දැම මෙතන තියෙන. ඔබහ මයි පෙන්ෙනනන්නේ න පෙන්නන පරම සත්යක්. මෙතන ඔ ඔ ඔබගේ ශක්තිය මෙතන නැතිවනකට ඒ ත තනක බුලද්ධාන. ඇයි පෙිට මෙහ ැනකට සම්න් පන තියවන සම් ප මතනම ල ුලන්තියනකන් කොහරි පෙනබුදුවක් න අනවාගද තන තියෙනවා. ඒකයිකිවේ ඔබ රාගදේශමොහෝ ඔබගේ ඉරිසිාව වෛරය කරෝදී. ඔබගේ මේ සි්චිත් ඇලන ගැටන රාගේ දේශයයි, ඔබව නැවත සකස් කරවා කියලා. ඔබෝනොත සකස් කරනවා කියන්නේ ඔබ කියන කෙනාමයිවා කියෙනකත් නෙමේ ඔබත් නෙේ වෙනගෙනකුත් නෙේ නහිදන් අත්තකතා ිම්බන් නහිදන් පරකතන් අග තමා විසි හදුවත්නේ වෙනගෙනක් විසි හදුවත්නේ සභාධහම මෙ මේ ුල ඇත්වල නැතිවෙන. ඒවාගේම තමයි තමා ගහිල මැල්ලතකොහත්තු පදෙනනවත් නේෙනෙනකුත්නෙමේ. වෙන ගෙනකුත් නෙේ ඒ හොඳට දනගන්. ඒකය මේත් සභාවටම හේතුවත්තේෙන අමුත් මෙතනිද කවුරුත් යනවත් නෙමේ. ඒකත් ඔබ හොඳට දනගත් නොයනවත් නොේ. ෙක් වත්වරද ඒම කිවත්වරදි වෙන කෙනෙක්කිවත්වවැරදි. මේ හැම තැනම හොඳව ගැලපීමක් ඔට ලස්සරට පෙන්න්න පුළල. හොන්ඳට පෙන්න්න පුලා මේම හොමද මේවා වෙන්න කිය. එතට මේකට සම්බන්ධුවෙන්න්න අවසාන ඇවි ල්ටෝන් ටෝනේ සම්බන්ධ වන්න අප අපි සච්ක න සුච්ක න යිට්‍ය පත්ව. මේ ලයිට්ක රට නැව. කරන්ටක නැතුව ලයිට්ට පත්ව වෙන්නේ. රටක ආල ඇතිනත් හට රට නැතු ආලෙකකුත්නේ මොකද මේ කියන්න. ඔබගේ රාගේ දේශ ඉල්ට්‍රන් පොටෝන් කියන්න. අප අර අයිමත් අර මුලින්ම කියපු සාධකට එන්නේ. ඒ කියන්නේ නාමය රූපයයි. නාමේ රූපය තියන කියල ගත්තකම නිසයි මේ පැත්තය හදිවෙන්නේ. ඒකත් නිසායි මේ ශක්තිය ජෙන්ඩරෙට්ටෙන්නේ. අපික අදැන් චුම්පකයක් ශක්ති්‍යයක් උපද න්න විද්ධ උපද චුම්කයක් කරකොෝලන ඒ විදදුල ලාාගරලත් හෙම දන්රන කියන නොගලපෙන අන්ත දෙකක් එකට හක්්පුවාම චක්තියක් උපදියෝ. ඇැ තන නොගලපෙන අන්සෙක් කුමන්ද චිත්ත ශක්්‍යය චිත්්සක්තිවය නොගලපෙන අන්ස දෙක තමයි. එලිය දෙයක් තියෙන කර හිතන එක. ඕක තමයි? පෙන්නන්නේ සුරාසර යුද්ධේ සුරාසුර යුද්ධෙත් මේවාගේම සප් සුරියකම සූත්‍රය වගේ ලස්සන ඔබට කතාවක් දකින ලැබෙනවා. හරි සුන්දර කතාවක් බැලුවවාම් නමුත් පෙන්න්නන්නේ බුදුන් වසේ මහාගැම් පුරධර්මය. නැති දෙයක් ඇතිකර ගැනීමයි සුරාසුර යුද්ධේ තේමා වෙලාතින්. ඒ තුළ උපදින්නේ සසරයි. ඒ තුළයි ඔබ දදුකවිීම. ඒ දුක උපදදින්න හේතුව යද්ධ මයි සරාසර යුද්ධ පෙන්නන්න අපිඒ එක වෙින් දසක ගව. සුරාසුර යුද්දේ ලකු කතාවක් ඔබට ධර්මය තුළ දකින ලැබෙනවා. ඒ වගේම තමයි මේ මෙන්න මාමේරු පරතේ සේරෝ සිත තුළින් ඔබට ලොක කතාවක් කියලා. මේ උපමා තාම කොඩක් ඇන ගලපගන්න බැර වෙලාතය. සමහර තාමත් පොත්වල තියෙන සුරංගනා කතාවල ඉන්නෝ පැටලලා. නමුත් මහා ධර්මයක් මේ තුළ තියෙනවා.ඒ ධර්මය දකි නැන ඔට මහ නුවත් තියෙනව. දැන් දැන් අවසානය දැන් අප කිවන්නේ දැන්හ හැටතුන්ගතාව හැට අතර වතාව දැන්ේ විදිර තයනේ දැන් දැ විදිර ාවටිකක් ඔබ යෙනවා පහැදිරිි කරන්න උත් මේ කොමක්මක භාවයක් තියෙන්නේ. අම මේ අටයිනි වත්තාව අපිකකාක වතුරෙන් මේ විනාශේනවා කියලා. ඒ වතුරෙන් විනාසේනවා කියලා කියන්න එතකට අසන්න්න සන්නයහම නතේ හපලේ දක්ක ඒ කියන්නේ. වේදනා සංඥා කියන තැන තම හතර දෙහන තියෙන්නේ දැන් වචි සංකාර කාය සංකාර මනසංකාර සංසිධන තන තමයි මේ නිවන් මග තුළ. ඒඒ තැන තමයි පෙන්නන්නේ ස වතුරෙන් ස දෙවෙනවා කියලා ලෝකේ. ලෝකෙ කොහොමද වතුරෙන් විනාසරවෙන්නේ ඔබ ලන්න දැ ගිනිගෙන දැන් පෘතුවය සූයහතක් තරම් වැඩුුණ අනක් ඒකට මේක ගැලපෙන් නැතිවෙනවාන්. දැන් කවුරහල්කිවන සූරය අත්ගුණක් විනාසවෙලා පෘතුවය ගැල ගන්නවා කියලා එතනට උපමවා ගත්තේ. ඒතන් බවා ගත්හ නං එක හරිකියමු සුරයා විනාශේලලායන පෘති්‍රයශනය වැඩිව නක තරිකෙවු නමුද්දැන් අවසානය වතුරෙන්න්නේ කොයද. වතුරෙන්නේ විනාසයෙන්. එතකට උපමාවවරදින. ඒක එකකේ මේ සිත ඇතුළ දැක්කාව මේ බුදුරහසේ පෙන්නට සත්‍යය උපමාව පේනවා. අත්‍යපමාවතමයි අවසානයේ බොජ්ජන්ග මේ සමනීම සමාධයතුළ උපෙක්කාසල සිද්ධවෙනි සිල්වේ මස්සසා ඒතන්සාහන්තන් ඒතන් ප්‍රනීත ජදිද සබ් සංකාර සමමුතුෝ කියන තැන්තයි වතුරට. ඒතන් සාහන්තන් ඒතන් ප්‍රනීතන් මේ ගින්න නෙවිලා. මොන ගින්නද විතක්ක විචාර ගින්න. ඒක අන්නේ ලොබදෙසමෝ ගින්න ද්‍යත් තිීනකි අරගෙන ඒක නැතුුණු තන්හාව නැතිවෙලා. තන්හා දියසීරාව සිින්දියයනවා. එඒ අන්න දියසීරා සිදියයම් හමද සිින්දියයම්. ඒක තමයි පෙන්න්නන්නේ. අවිද්‍යා මහපොලො කො නැතින එ ක ල ද ට නැතිව වවා ඒකයි කියන නිවන්ද න මග ස තු ෙන් ේ. දැංගවට පේරනද මේ මහාසාගරයේ බුදුහස උපමා කළේ අපි ඒක කිවේ මේ කෙලෙස් සාගරයට එතන තමයි සසරයන්නේ. නමුත් බුදුහසේ පෙන්වේ සූරය හත කියලා මහාප්‍රජ්ඥාවට. මහා ප්‍රඥ්ඥාවෙන් තමයි කෙලෙස් සයල් සින්දියන්. ඒකයි සප්තු සුරයගොන සූත්‍රය ප්‍රධාන උපමා දෙක කියලා සූරය කු ම අධ්‍ය සාගරයක න්තික කල් පෙන්. ඒගේාව පෙන්වාට මේ මහමේරු පල්ලව ත්ේ සේරෝ සින්දියයරග කතා ඒවගේම අපිියවට පෙන්වා දැන් මේ කතාාවතුල ියන් මග හොන්තටමන් පැහැදිගෙන ආබස්සරක ්‍රාර තාව තැනකකි. ප්‍රභාසරසිත හමුවන්න්නේ මේ පච්චේ පරෙග ඥානින් පස්සේ නාමරූප පරිච්චද ඥානින් පස්සේ බාහිරත් සත්්‍යයනව ත න ැන. සිත්ත පිහිිට ැනත් නැති වෙනවා අපිකවත් සංජතාවටයවා එතන බුදු ස්්‍රභාවටන තනකගේ අපේවා තනයි මේ ප්‍රවාශනා සිතකයන් තනින් එන. එතනී පස්සේ යන්නේ අසන්න සංයකයන සංඥාව නොදනෙන දනට අයියන්න. එතකට එතට හෑම ඇවිල්ලමේ හොඳ හොට පැහැදිලීව නිියන් මග පැහදිරි කරන උපම අවක්ේතුළතියවා. ඇැයි මේ ධර්මය බුදුන්ස දේශනා කරල තියනෙ මේක දේශනකරන හේතුුණු කාරණ සේරම් බල රත්තේන මේ නක අහල මේ සංකාර අනිත්‍ය දකල භික්‍ෂුණන් හ පන්සේනව රහත්්බාවිට පත් වනා කියන පරත්තේනවා. මේ හෙමනා කිය නො හත් ැට හ කිය හො භික්‍ෂන් හස සයතල ප ද මේම අවුදු දාස් ගාක් කියැලකොට එකක විදේර පොත්පත්ලිය වෙල පෘතික්ජ න අද හ උත් ම ද සිද්වේ. නැත් මේ හොඳට නිවන් මගති යන. කිසි කෙනකොට මේ නයිකයන්න පුළුවන් බෑ ප්‍රතික්්ෂේප කරන්න පුළුවන් කියලා අපි හිතන්නේ. මො මින්්‍ය හාට මේ සූත්‍රයේ කාටවත් ගන්න බෑ වෙනෙන වැරදි විදියට විග්‍රා කරන්න බෑ. මේ තමයි නිවැරදිම සපතු සරක ම සූත්‍රයේ බදුන් වහසේ පේන උපමාව උප නිවැරදිම ගැලපොත් ඔබට තේෙනවා මේ තයි නිවැරදිප නිවැරදි ඒ සූත්‍රයේ පැහැදිි කරන්නේ මේ විදිට ගැලපොුවත් පමණයි. හැඒතකට නිවන්ම ගක්තමයි බුදුන් වහන්සේ ලෝක විනාස් සූත්‍රය තුළ ඒ සියල්ලු කෙලෙසෙන් ැීම තුළ ඒ ිත්තේල නීති ෝකයේ සිත තුළ හැදන ලෝකේ වි්‍යසන ආකාරැයි සප්ත සුරියක්ම සූත්‍ර පැදක. ඔබට තවතවත් මේ ගැ ගැටලු තිේෙනවන තවතවත් මේ ගැනතේෙනවා අපි ඕනම වෙලාක ඕනම් විදියක මීටත් වඩාක පැදිරිකාන්න ලෑස්තයි. හැම්ම වචනයක් ගානම අපිට පැදිරිකාරයකි. මේ කිය අනෙකුමත්ද මේ කියයනෙකුමන් ධර්මය කුමන්ත කෙල. ධර්මය අවබෝධ වුණු කෙනෙකුට ඕනොම දෙයක් ඕනම සූත්‍රයක් ඕනම තැනක ඒ ධර්මය ෝණේ පෙන්න්න පුළුව. මෙන්න මේකයි ධර්මය කෝනය එක. ඒ හැකයාව. එනි සතමා අපි මේ ඉදිහට මේ පැහැදිරිින්න කිසිම ඇැනක නෑන. කිසිම පොතකත් නෑනේ කවුරුවත් කියන්නත් නෑනේ එන කියන්න කෙනෙක්ට හේතුවත් ඒේවා. කෙන අවබෝධයෙන් කියන්න ඕන. අවබෝධ කරගන්න නඇතුව කෙනෙකුට මේක කියන්න බෑ. ඒ ප්‍රත්්‍යයක්ෂ ඥානයෙන් ඔබට ඒ සත්‍යය ඇලි කරනවා පමණැක්වේක් තෙර එහාට යකට තව ඔබට ගො බෝදේවල් දකින ලැබෙන ඒ හැම එකක්ම ඔබ දකින්නන්නේ ධර්මය අවබෝධ වන මට්ටමනූ පමණයි ධර්මය අවබෝධ වෙන්න වෙන්න විවරිතෝ විජටිතෝ තවතව ඔබට විවර වෙන සත්‍යයම සත්‍යය විවෝර වෙනවා සත්‍යය ඔබට අ ප්‍රජ්‍යාලෝකයේ වගේ පාල වෙනවා අවිද්‍යා ගනනාදුුර ඔබෙන් දුරු වෙනවා ඔව විද්‍යා ලෝකයට. ඒ මේ සප් සුරෝගම් පෙනන මේ සප්ත හත සූර්ය හතපායලා මේ පෘතුවය විනාසෙනෙක බාහිරෙන් දැක්කොත් අපට හිතෙනවා, මේ කතාව සූරයාගේ රශ්නාගුණයක් වැඩිවෙලා පෘතුවයා සූරයා ගිලගන්නක් කියලා.